ಮಚಾಂಗ್ ಉಂಬೆ ಇಂಡಿಯನ್ನೇದೆ. ಓ ಓ ಮಚಾಂಗ್ ಮಮ್ ಪುಲ್ ಹಿಂದೂಸ್ತಾನೋ ಐ ಮಾಂಗ್ ಪಾಕಿಸ್ತಾನ್ ಕೋಮದೆ ಅಪ್ಪಟ್ಟ ಹುಡು ಯಾಕೋ ಹೇಮದೆ ಮೇ ಏ ಉನಾಟ ಬಲಾಟ ಕಿ ಅಂದೆ ಮಚಾಂಗ್ ಮಮ್ ಮೇ ಮೇಡ್ ಇನ್ ಶ್ರೀಲಂಕಾ ತಂಬ ಪನ್ನಿ ಬಂಗ್ ಹರಿ ಹರಿ ಮೇ ಉಬ್ಬಲ ದ ಮೇ ಟ್ರಿಪ್ ಎಕ ಕವಿಲ್ಲದ ಬಂಗ್ ವೇ ಇನ್ನಿ ಓ ಓ ಬಂಗ್ ಹಾ මේ මචං උඹලට කියන්නේ මෙහි මචං හෙනේ පට්ට මචං මේ හැමදේම ඉතාමත් වේගවත් මේ සංවර්ධනයේ පවා හෙනේ කඩිනම් බං ඔව් අනේ මේ කම්පාලයන් බං යන්නේ උඹලට අපි ඉන්දියාවෙන් එමන ත්‍රිවිල් වලට උඹලා මෙහෙන් හයි කරන මීටර් පට්ට ස්පීඩ් නේ බං සාතිකත් සාතිකත් යකෝ රෝද වලට වඩා වේගෙන් උඹලගේ මීටරේ දුවනවනේ බං ඒවයි තින් මේ එහෙම තමයි බං තම්බපන්නේ කී වේකනේ මේ මේ මචං මේ ඒක නෙමෙයි. ඉහි රටවල ස්පීඩ් එක කොහමද? මේ මං ඇහුවේ උඹලගේ රටවලුත් මේ වගේම හෙන ස්පීඩ්ද බං? අපේ රටවල ඉතින් කොහොමත් සුපිරි ස්පීඩ් නේ මචං. මට පුළුවන් ඊතලයකට වඩා වේගෙන් දුවන්න ඕන්. ඇත්තට සමරුණේ අකෝ. හේ අය බං මට පුළුවන් සතෙකුට රයිෆල් එකෙන් බෙදෙල්ලක් තියලා ඒ සතාට වදින්න කලින් ඒ සතා ළඟට දුවන්න. ආ මං ඒ තරම් ස්පීඩ් බං. පකිස්තාන් රාජස්ථාන් මෝහන ස්පීඩ් එම්බල දරුවනේ මොකාද බං මේ සෞදංජම මේ මං උඹලගේ කතා සේරම අහගෙන හිටියේ බං මේ මාත් මේ කම්මැලිකමට පොඩ්ඩක් එළියට බැස්ස වෙලාවේ තමයි බං උඹලා තුන් දෙනාව දැක්කේ මේ උඹලා තුන් දෙනාට මගෙන් කැමති ප්‍රශ්නේ බැගින් අහන්න පුළුවන් මං ඒවට සාර්ථකව උත්තර දෙනවා තේරුණාද මේ දුර්ලභ අවස්ථාව උඹලා මගහරිනවා එහෙම නෙමෙයි ඈ අනේ දෙයනේ මේ අපේ රටට ඉස්සර කීවේ මහා භාරතය කියලානේ ඔව් ඔව් බං මං ඒකත් දන්නවා බං කියව ඉක්මනට අනේ ඒ දැන් අපේ රට මේ කොටස් වලට බෙදිලා ගිහිල්ලානේ තියෙන්නේ දෙයනේ අනේ ඉතින් ආයෙත් අපේ රට මහා භාරතයක් වෙන්නේ මේ කවද්ද කියලායි මට දැනගන්න ඕනේ ඕං ආ ඒක සුළු ප්‍රශ්නයක් දරුවා තව අවුරුදු 100කින් එය එලේසටම සිද්ධ වෙනවා තේරුණාද අනේ එනකොට මං ජීවතුන් අතර නෑ ඕං සිකේ අනේ අනේ දෙයනේ මේ මම පකිස්තානෝ මං දන්නේ බබන් කියව කියව හරි ඒක දන්නවා මේ අපේ රටේ මිනිස්සු දෙයනේ ගොඩාක් ඔය දුක් විඳින්නේ මේ දරුණු ත්‍රස්තවාදයේ හින්දානේ මේ අපේ රටෙන් ඔය ත්‍රස්තවාදය නැති වෙන්නේ කවද්ද කියලායි මට දැනගන්න ඕනේ දෙයනේ අයියෝ සොළු ප්‍රශ්නයක් දරුවා තව අවුරුදු 200කින් ඔය ත්‍රස්තවාදය උඹලගේ රටෙන් නැත්තටම නැති වෙනවා ඒකාන්තයි තේරුණාද මටේ දුර්ලභ අවස්ථාව දකින්න ජීවත් වෙන්න වාසනාවක් නෑනේ මේ මොකද බලතෝ හිනා වෙන්නේ ඈ උඹ මේ අමුතු ඇටයකෙක් නේද ඈ අනේ නෑ නෑ දෙයනේ මේ මේ ප්‍රශ්නේ අහන්න කියලා බැලුවේ මං ඒකයි ඉතින් අසව අසව අනේ බම්ම දෙයෝ මේ මං ඉන්න මේ අමුතු ඇටේ මේ තම්බපන්ණි රටේ මේ මේ කිව්වේ මේ ශ්‍රී ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා සෑම අතින්ම සංවර්ධිත රටක් බවට පත්වන්නේ කවදාද කියලායි මට දැනගන්න ඕනේ අම්මපා අනේ ඇයි බම්ම දෙයෝ අඬන්නේ මේ මං අහපු ප්‍රශ්නේ අවුල්ද අනේ නෑ නෑ දරුවා මේ ඒක ඉතින් සිද්ධ වෙනකොට මේ මම ජීවතුන් අතර නෑ බං ඒකයි මං අඬන්නේ ඈ ජය ජය ශ්‍රී ලංකා මේ එක්ස්කියුස් මී ડોක්ටර් ඔව් කියන්නේ මේ මගේ හස්බන්ඩ් එළියේ ඉන්නවා ડોක්ටර් මේ එයාට මහා පුදුම අසනීපයක් නේ තියෙන්නේ ડોක්ටර් මේ කියන දේ මේ අමතක වෙනවා නේ ડોක්ටර් හා
හරි 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 බය වෙන්න එපා මම ඔය ලෙඩේ හොඳ කරන්නම්කෝ අනේ ඇත්තමද ඩොක්ටර් ඔව් 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 මේ මොකක්ද අර තියනවායි කිව්ව ලෙඩේ ඈ හරිනේ ඒක ඩොක්ටර්ට මේ කිව්ව එක මතක නෑ නේ අනේ ඈ අපේ මහත්තයාට තියෙන්නේ ඩොක්ටර් ෂෝට් ටර්ම් මෙමරි ලොස් එකක් හරි මේ ෂෝට් ටර්ම් මෙමරි ලොස් එකක් හරි නෝන එහෙනම් පොඩ්ඩක් එළියෙන් ඉඳලා මේ මහත්තයා ඇතුළට එවන්නකෝ ඈ අනේ මන් දන්නේ හා ඩොක්ටර් හා මං එවන්නම්කෝ මේ මේ මට ඇතුළට එන්න කිව්වේ ඔහෙද ඔව් ඔව් මහත්තයා එන්නකෝ වාඩි වෙන්නකෝ මේ මේ ඇයි දන්නේ මට එන්න කියවෙ ඔ අනේ මහත්තයා දැන් කිසි දෙයකට බය වෙන්න එපා දැන් මහත්මයාට ඔය තියෙන්නේ අර ෂෝට් ටර්ම් මෙමරි ලොස් එකක් නේ එහෙමනේ නේද ආ එහෙම එකක්ද ඩොක්ටර් මට තියෙන්නේ ඔ ඔව් ඔව් මේ ඒත් මේ මට පොඩ්ඩක් කියනවාද මේ ඒ මොකක්ද කියලා මේ ෂෝට් ටර්ම් මෙමරි ලොස් එකක් කියන්නේ මේ කියන දේ මේ අමතක වෙන ලෙඩේට නේ ඩොක්ටර් ඕ ඒකටද හරි මේ මම බේත් දෙන්නම්කෝ මේ බෝතලයක් ගෙනාවද මහත්තයා බෝතලයක් අයියෝ ෂිට් ඒ උඹ කලින් කියන්ටයි බෑන් හැබැයි ඉතින් අවුලක් නෑ මචං මේ හන්දියේ බාර් එක තියෙනවනේ මේ මං සොටොස් ගාලා බෝතලයක් ගන්න එන්න උඹ බයිට් ටිකක් හදහන්කෝ එනං ඈ නෑ මේ බෝතල් එපා මේ බෝතල් එපා මේ මම මං කියන එක හොඳට අහගන්නකෝ ආ කියාපන් මචං හරි දැන් මේක දැන් ඔයාට ලෙඩක් තියෙනවා හරිද මේ කියන එක මේ මතක නෑ අං ඒකයි දැන් තේරුණාද තේරුණා ඕ හොඳයි දැන් ඔය කොයි වෙලාවටද මේ සාමාන්‍යයෙන් ඔහොම ඔයාට වෙන්නේ හැම වෙලාවෙම මේ කියන එක මේ මතක නෑ මේ කියන එක මේ මතක නෑ හරි ගැටලුවක් කරගන්න එපා මම මේ දෙන පෙති ටික දිනකට එක බැගින් තුන් වරක් ගන්නකො හොඳද ලෙඩේ හොඳ වෙනවා නිට්ටාවටම හරි දෙන්න ඩොක්ටර් මං දැම්ම බීලා දාන්නම්කො මේ මොන ලෙඩේටද ඩොක්ටර් ඇයි මනුස්සයෝ අර ෂෝට් ටර්ම් මෙමරි ලොස් එකට ඒ මොකද්ද ඩොක්ටර් අයියෝ මට බෑ බෑ මේ මොකද්ද බෑ කියවෝ නමයි අපි අද ඉගෙන ගන්නවා යම් කිසි ක්‍රියාවලියක් හඳුන්වන කෙටි නම් තේරුණාද හොඳයි දැන් කුකුල්පණේ කියන්න බලන්න මට ඒ වාගේ එකක් ටීචර් මේ කෙනෙක් අපිට උදව්වක් කළාම ඒක අපි මතක තියාගෙන එයාටත් අපි යලි උදව්වක් කරන එක මේ දේශපාලනයේ නම් වෙයෝ නෑ කුකුල්පණේ ඒකට අපි කියන්නේ කළගුණ සැලකීම තේරුණාද වචන දෙකක් වුණාට තේරුම එකයිනේ ටීචර්. ඔව් ඒක තමයි. කලගුණ සැලකීම එච්චරයි. ඔය මොකද නහය හාර ඉන්නේ උකු? ඈ උකුන් නැගිටිනෝ. නැගිටින්නයි කියවේ. මේ ටීචර් කකුල් දෙකෙන්ද? කකුල් දෙකෙන් බයිනම් ඔළුවෙන් හරි හිට ගන්නවා මලවදී. හරි ආවේ ටීචර් කෑ ගහන්න එපා. මං කකුල් දෙකෙන් නැගිටින්නම් කො ඉවරයිනේ. මේ මාත් එක එකට කියන් එන්නේ නෑ. හරිද? හම ගහන්නේ. හරි ඉතින් මේ හිට ගත්තේ යනේ. මොකක්ද දැන් කොටුකුරු ගන්නෙ? මේ අහගන්නවා කියන එක. හරි අපි දැන් හිතමු අසරණ සතෙකුට හිරිහැර කරනවා හරකෙකුට හරි බෝරුවෙකුට හරි කවුරු හරි හිරිහැර කරනවා කියලා හිතමුකෝ හරි දැන් උක්කුම් මැදිහත් වෙලා ඌව බේර ගන්නවා ඒකට මොකක්ද අපි කියන්නේ ඊට සහෝදර ප්‍රේමය ඔව් ඉතින් ඒකත් උක්කුන්ගේ පැත්තෙන් බැලුවාම නම් හරි තමයි අනේ අම්මේ මේ ළමයි නම් අම්මපා හරි ඔය ළමයින්ට මතකද මං ඔයාලට ඊයේ කිව්වා අද එනකොට ගෘහයේ භාවිතා වෙන තාක්ෂණික මෙවලම් අරන් එන්න කියලා ඔයාලා ගෙනාවද ඔව් ටීචර් මං ගෙනාවා ඕං මං ගෙනාවේ කැල්කියුලේටර් එකක් ඕං මේකෙන් ගණන් හදන්න පුළුවන් බොහොම හොඳයි මේ කොයි එතකොට උක්කුන් ගෙනාවේ නැද්ද මුකුත් මේ තියෙන ටීචර් මං ගෙනාවේ ටීචර් මේ අමාරු ලෙඩ්ඩු හුස්ම ගන්න පාවිච්චි කරන මැෂිමක් මේක තිබුණේ සීයාගේ කාමරේ ටීචර් ඕ නෝ මේක ගොඩක් වටින එකක් නේ උක්කුන් මේක සීයා ඔයාට ගන්න එපා කිව්වේ නැද්ද නෑ ටීචර් වචනයක්වත් කිව්වේ නැ මේ පොඩ්ඩක් විතර දැඟලුවා මේ ඊට පස්සේ මීක් සද්දයක් නෑ අම්මපා මේ පස්සේ මං අරගෙන ආවා ඈ එන්න ගහපන් කිව්වලු ඇයි ටීචර් කලන්තේ වගේද නෑ මං නිකන් අහන්නේ
යාළුවනේ ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔය පහලින් තියෙන රත්පාර subscribe button එකත් ඔබලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබන්න අමතක කරන්න එපා ඒ විතරක් නෙමෙයි යෝන් මේ යාළුවන්ටත් බලන්න මේ share කරන්න අමතක කරන්නත් එපා ඈ